ඊයේ පස්වරුවේ රත්ගම පොලිස් පසමේ පින්තාලිය හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියක යතුරුපැදියක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. එම අවස්ථාවේ යතුරුපැදියේ පැදිකරු සහ පසු පැදිකරුවන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. පසු පැදිකරුවන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 17, 18 සහ 19 යන වයස්වල පසුවන කැකිල්ල මණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්. මෘත ශරීර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ අලුයම හංවැල්ල පොලිස් පසමේ පාදුක්ක වග මාර්ගයේදීද රියානුතුරක් සිදුව තිබෙනවා. යතුරුපැදියක් මාර්ගය හරහා වැටි තිබූ ගසක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් වයස අවුරුදු 39ක තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊචලම්පත්තු පොලිස් පසමේ ත්‍රිකුණාමලයේ මඩකලපුව මාර්ගයේදී සේරු නුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරට නිඳ යාම හේතුවෙන් මාර්ගයේ නිවතට පැන තවත් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඊචලම්පත්තු රෝහලට ඇතුළත් කර තිබුණා. ඉන් එක් දරුවෙකු මුතු රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇති අතර එහිදී එම දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 6ක දරුවෙකුයි. සීදුව පොලිස් පසමේ මීගමුව කොළඹ මාර්ගයේ ලියනගේ මුල්ල ප්‍රදේශයේදී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටි අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කටාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි සීදුව පොලිසිය සඳහන් කළේ. මේ අතර දිවුල පැලස්ස රොටලවෙල මහවැලි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැත් වූ සැනකෙළියක් අතරතුර මාර්ගලින්දක කොටසක් කඩා වැටී 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරින් තුවාල ලබා ඇත්තේ ගිනාඳුරු කෝට්ටේ සහ මහියංගණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙකුයි. ඔවුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය අප කළ විමසීමකදී සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.